මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. ඉංග්‍රීසියෙන් ගීතිකාවක් තියෙනවා, count your many blessings, name them one by one. ඒක සෞභාග්‍යයට මගක්. ඔබගේ ඔබට දැනෙන දේ ගැන යහපතින් කතා කිරීම. දැනට තියෙන දේ ගැන ශාප වචන, ඍණ වචන කතා කරන්න කතා කරොත් ඔබට දැනට තියෙන දේ තීන වෙනවා නේද? ඒකට අපි කියන්නේ ශාපයක්. අපි හිතන අනිත්‍යගේ ඇස්වහ කටවහ කියලා අපේම කටවහ වෙලා. ඒ වගේම තමයි අපි අන්‍යයන්ගේ ධනය ගැන ඊර්ෂ්‍යා කරහොත් අන්‍යයන්ව පරිහානියට ලක් වෙන ලෙස මන්ත්‍ර ගුරුකම් වලට සහභාගී වුණොත් අපි එතකොට අපිවම දුප්පත් කරගන්න දේවල් තමයි අපි කරන්නේ. ඒතර පළවෙනි එක මම කිව්වේ තියෙන දේ ගැන ස්තුතිදී දෙවන් වහන්සේට thank you කියමු, ප්‍රශංසා කියමු. දෙවනි දේ අපිම සුළු කරගන්නා වූ අපිවම පහත් කරගන්නා වූ වචන ගැන ප්‍රවේශම් වෙන්න. විවේචනය සම්පූර්ණයෙන්ම නවත්තන්න. විවේචනය හැමතිස්සෙම කටුක කටු උපදවන්නම විවේචනය අපිට තියෙන දේවල් අලු බවට පරිවර්තනය කරනවා. ඉතින් දේවචනය කියනවා අපිට අලු දේවල්, අහිමි වූ දේවල්, ඒ අලු වෙනුවට උන්වහන්සේ අපේ හිසට ආවරණයක් දෙනවා. සස්ත්‍රීකත්වයේ ආවරණයක්, ක්ලාන්ත සිත වෙනුවට ප්‍රශංසාවේ වස්ත්‍රයක් දෙනවා. ඒ කියන්නේ තියෙන දේ ගැන ස්තුති දීමෙන් පටන් ගන්න, තියෙන දේ ගැන කෘතඥපූර්වක වෙන්න. සම්පූර්ණයෙන්ම ඇහි වහ සහ කටේ වහ අපිම අපිව හෙලා දකින දේවල් හා වෙන අයව හෙලා දකින දේවල්, හෙලා දැකීම අපිම මේ තියෙන දේවල් වලට ගින්නක් ගැහුවා වගේ, ඉඩෝරෙකට අහුවෙනා වගේ දෙයක් තමයි මේ හෙලා දැකීම. විවේචනය කිරීම, නරක හැම් බැලීම, ඉරිෂ්‍යාව හැම් බැලීම යනාදී වශයෙන්. ඉතින්